අයිබවන් ශාෆ්ම් රෝන් ටර්න් සෙක්මන්ට් එක ඔන්න අපි අද වෙනස් විදියකට මේ වැඩි අරගෙන යන කල්පනා කර සාමාන්‍ය වෙනද අපේ රෝන් ටර්න් සෙක්මන්ට් එක යන්නේ රෙකෝඩින් අද අපි සජීවීව මේ විදියට ඔබලාගෙන අරගෙන යනවා පේනෝනේ චරිතය තුෂාර සුබසිංහ අයිබවන් ප්‍රසංග වේදිකාවේ දකින්නම ආස කරනම චරිතයක් තුෂාර සුබසිංහ හැමදාම කියනවා එදා වගේම අදත් ගාන ශිල්පිනියක් ගාන ශිල්පියෙක් විදියට එතනින් ගියාට පස්සේ ප්‍රසංග වේදිකාව බොහොම ලස්සනට හඬ හසුරන ආදරණීය චරිතයක්. Thank you. මේ හදාගත්ත නම මේ තට්ටේ කියලා සමහර කට්ටිය කියනවා. ඒක හැදුනා. හැදුනා. සමහර ආඩිස්ලාට ගොඩක් කට්ටිය එක එක නම් දාලා තිනවා. හදවතේ ගායකයා කියනවා. ඔව්. මේ හදවතේ ගායකයා නෙවෙයි. මෑ. හදවතේ තට්ටය. හදවතේ ඉහෙලිම ලියවිලා ඉන්න ආදරණීය චරිතයක්. ඊට වඩා ඉන්නවා අම්මෝ. කියන්නේ මම තට්ටියංගෙන් ගත්තොත් ගරුත්වයක් මේක තට්ටිය කියන එකත් එක්ක එන එක මම තට්ටිය අතර මම හරි ආසම කරන ආදරෙම කරන කියලා සංගීත අයියා ඒ දැකලා ඒව බලලා ඒ හරහා මට එන්න ඕන කියන එකක් මම හදාගත්තේ මම ජනප්‍රියයිද කියන එක මම දන්නේ නැහැ ඔයාලා එහෙම කියනවා ඒ හිමද දන්නේ නමුත් මේ රටේ මිනිස්සුන්ගේ ආදරයක් තියෙනවා නැත්නම් මට මෙතනට එන්න බෑ මේ ශායපෙන් මේ මෙතනට මේ බිල්ඩින් එකේ මෙතනට ඇවිල්ලා සජීවීව එකතු වෙන්න බෑ අද අපි මේ රෝන්ටර්න් සෙග්මන්ට් එකෙත් වෙනම හැරුම් ලක්ෂයක් වෙනවා මොකද අපි සජීවීව තමයි අද රෝන්ටර්න් අරගෙන ඉන්නේ හරි අපි කතා මෙතනින් පටන් ගමු අපේ යන විදිය ගැන පොඩි සැර ස්වභාවයක් තියෙනවා මම හිතන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙන ගන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා මට පොඩි කාලේ ඉඳන් පුරුදුයි හැල හැපි බාදක මේ ළඟදිත් හැල හැපි බාදක ගොඩකට මොන දුන්නා ඒක තමයි අපි එන්න කිව්වේ හරි හරි අපි කතා තුෂාර ඔව් මොකද්ද මේ පටලැවිල්ල දැන් අලුතෙන්ම සංගීත කණ්ඩායමක් හදාගන්නවා. ඔව්. හරි. ඔව්. ඔක්සිජන් නමින් තමයි හිටියේ. තුෂාර සුබසිංහ ප්‍රධාන ඔක්සිජන් කියලා. දැන් එනවා තුෂාර සුබසිංහ ප්‍රධාන ඔක්සිජෙන්ස් කියලා. ඔව්. වේලාවකට මේක හරි පටලැවිල්ල. ඔව්. මොකද්ද මේ පටලැවිල්ල? ඔයාලා ලියන්නකො. හදවතට දැනෙච්ච දෙයක් කරන්න ඕන කියලා මිනිස්සෙක්ට දැනුනම සමහරක් වෙලාවට මේ ඔයා ආදරේ කරන දේවල් තියෙනවනේ. ඒතකොට සමහර වෙලාව මේ හැම තමන්ගේ ඇඟේ කොටා ගන්නවා. මං එමෙ කොටාගෙන තියෙනවා. පේනවා. හැමෝටම පේනවා ඇති ඔක්සිජන් ඔව් කොලේකට සීමා වුණේ නැහැ හරි හද මේ හැම ගොඩේ මම මැරෙන දවස මේක යනවා මගෙත් එක්කම යනවා නැති වෙලා ඉතින් මම ඒක හදාගත්තේ ලොකු විශ්වාසයක් ඇතුව පුද්ගල විශ්වාසය අර ජීවිතයේ තියෙනවනේ ලිපි ලේඛන විශ්වාසය වාචික විශ්වාසය පුද්ගල විශ්වාසය යාළුකම හිතවත්කම ඉතින් ඒ හරහා හදාගෙන ඕම ගිහිල්ලා කාලයක් ගිහිල්ලා ඒ දේවලුත් නැති වෙනවා ඒකට හේතුව තමා ඒකට විශ්වාසය නැති වෙනවා ඔව් විශ්වාසය එකම නැති වෙලා හැමදේම නැති වෙනවා. ඒකට හේතුව තමයි මා සම්බන්ධව මම කිසිම ආදරයක් ගරුත්වයක් නැතුව මගේ වටිනාකම වෙන වෙන මිනිස්සුන්ට පාවිච්චි කරන්න දීම. එක වටිනාකම. ඒ කියන්නේ ඔයා පාවිච්චි වුණා මිනිස්සු. අම්මෝ අනන්තවත්. මේ අද වෙනකම් එක වෙනස් වෙනවා. ඉතින් මම හරි අවංකයි. මන් දන්නේ නැහැ අනිත් මිනිස්සු ගැන. මං හරි අවංකයි. මං අවංක නැත්තම් මං හදපු ආයතනයට කලමනාකාරීත්වයක් දාලා හැමදේම බාර දීලා ප්‍රසංග වේදිකාවෙත් මං ඒ කලමනාකාරීත්වය ගැන හරි උජාරුවෙන් කතා කරලා අවසානයේ ඒ කලමනාකාරීත්වෙම ගලක් වදිලා මගේ ඔළුවට ඩාං ගාලා ලේන්න අවුලක් නැහැ සැලෙන්නේ නැහැ මුකුත්ම නැතුව මේ මහ පොළවේ ඇවිදපු මම මේ පිටකොටුවකට තියනවා නම් කියයි මාර කට්ටක් ආපු මම අද දැනගෙන ඉන්නවා පිටකොටුවේ කඩවල ඇවිද්ද කිව්වේ මම පිටකොටුවේ ඒ කියන්නේ බස් එකේ සින්දු කිව්වද කෝච්චියේ සින්දු කිව්වද මම කෝච්චියේ සින්දු කිව්වා කෝච්චියේ සින්දු කිව්වා ඔව් ආ කියලා තියෙනවා මම ලැජ්ජ වෙන්නේ නැහැ කියන්නේ ඒතකොට මම පාරේ තැඹිලි විකුණලා තියෙනවා බිත්තර විකුණලා තියෙනවා මේ මේවා කියද්දි සමහරක් අය මට පුද්ගලිකව මගේ පවුලය කියලා දෙනවා දැන් ඕක කියන්නේ හරි නමුත් මම කිව්වේයි දන්නවද මට හෙට උදේ කිසිම දෙයක් නැතුව ආයි පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකට එන්න පුළුවන් පිටකොටුවේ කඩේකට එන්න පුළුවන් මොකද මම ඔය ජනප්‍රිය කෙනා ආභරණේ ඒව කරේ දාගෙන නැහැ. ජැකට් එක. ඒ ජැකට් එක නෑ ඇඟේ. හරි හරි. දැන් ඔක්සිජන් බෑන්ඩ් එකෙන් ඔයා ඉවත් වුණාද? ඉවත් කරාද? නෑ මං ඉවත් වුණා. ඉවත් වුණා. කිසිදු අවස්ථාවක ඒ ඉවත් වීම ඔයා දකින්න ඇති. මම එංගලන්තෙට යනවා. මම මේ ඊපෙරද දැක්ක පොඩි විහිළුවක් ඒ කැලේ දාලා තියෙනවා. මම එංගලන්තෙට යනවා යම්කිසි හේතුවක් උඩ. එංගලන්තේ මම ඉන්නකොට මාවයි විකුණන්න පුළුවන් නිසා තමයි මිනිස්සුන්ට කතා කරේ. එන්න කියලා ආවා හරි ඔච්චරයි තුෂාර
දැන් ඔක්සිජන් බෑන්ඩ් එක අයිති තියෙන ඔයාටද එහෙම නැත්නම් දැන් වර්තමානින නඳුන්ටද නඳුන්ට අයිති ඒකට හේතුව කියන්නම්කෝ මම බෑන්ඩ් එක පටන් ගන්නකොට මගේ ගෙයක් දොරක් සීදුවවට තිබුණෙත් නැහැ අපි හිටිය වෙන්න අපි ඉතින් මගේ විශ්වාසයක් කියලා දෙයක් තියෙනවා මම විදේශගත වෙනවා මම විශ්වාසයෙන් මගේ ගේ දීලා යනවා ඒකම මම ඔප්පුත් දීලා යනවා මං හිතයිද ඔය අරෝගණී කියලා ඔයාව විදේ කරා කියලා ඕක රීස්ටර් කරද්දී එයාගෙනම රීස්ටර් කරේ මං කොහමද ඇයි එහෙම කරේ විශ්වාසේ මට මැරෙද්දි ගෙනියනවද කියන්නේ මේ රටේ කෝටිපතියෝ මැරෙනවා මොකද්ද ගෙනියන්නේ මල් ශාලාවක තිබ්බා පොළොවට පස් වෙනවා ඇයි ඇයි මේ මරාගන්නේ ඉතින් විශ්වාසය කියලා ඔයාගේ ගෙදර ඔප්පුව තව කාටද ලියාගන්න දෙනවද එහෙම ඉතින් ලියාගන්න දුන්නේ ඇයි දන්නවද මට දැනෙච්ච විශ්වාසය මත මගේ ගෙදර මිනිස්සුවත් මම විශ්වාස නොකර දැන් බෑන්ඩ් එක දැම්මේ ඔයා ඔව් මං මේ මං ඒක කවුරුත් දන්නවා ඒකට ඕනම මං කාරණාව කියන්නම් මම දවසක් මම එතකොට පර්පල් රේන්ජ් ඒක මුළු ලෝකෙම මේ විශ්වය තුල හැමදේම තියෙනවා අපි කතා කරන වචනෙම මේ විශ්වයේ තියෙනවා මම පර්පල් රේන්ජ් කියන බෑන්ඩ් එක ඉන්නකොට මම දවසක් වෙන්න අපි ඉඳන් කෝච්චියේදී මට හම්බෙන්නේ නඳුන්ගේ අම්මා මම මේ බය නැහැ කියන්නේ නඳුන්ගේ අම්මා හම්බ වෙනවා එතකොට කියනවා මේ අපේ නඳුන් හොඳට බෑඩ් ප්ලේ කරනවානේ තුෂාර මේ ගෙදර දැම්ම ගසල නිකන් ඉන්නේ ජොබ් එක කරන ගමන් අන්න එතකොට තමයි මම ඒ ගෙදර ටිකලා තේ එකක් බීලා ඒ හරහා ඒ අම්මව සාක්ෂි කර ගේන්න පුළුවන් ඕන තැනකට ඒ හරහා තමයි ඔක පටන් ගන්න. ඉතින් මට අර විශ්වාසය කියන දේ ඇති වුණොත් මම මාර ආදරේ. අන්න ওই තැන්වල මම ඇනගෙන තියෙනවා පැලෙන්න. ඉතින් ඒ විශ්වාසය තමයි ඔක් කරේ. හරි. හැබැයි දැන් තියෙන ඔක්සිජන්ස් කියන්නේ පරිපූර්ණ හොඳ ෆිට් එකක් තියෙන පිටකොන්දක් තියෙන පිරිමි කියන එක තමයි දැන් තියෙන. මේක වායුවක් නෙමෙයි. මේකට වායුවල් ගෑවිලා නැහැ. මේ කිසිම වායුවක් නෑ. හරි. දැන් ඔයා ඔක්සිජන් බෑන්ඩ් එකෙන් අයින් වෙනවා. ඔව්. හරි. ඔක්සිජන් වලට එන්න කලින් තුෂාර සුබසිංහව හඳුනාගන්නේ ඕල් රයිට් සංගීත කණ්ඩායමත් එක්ක. ඔව්. හරි. එතන තමයි මගේ තැන. ඒකනි පොයින්ට් එක. ටර්නින් පොයින්ට් එක. හරි. ඕල් රයිට් බෑන්ඩ් එකෙන් ඔයා එනවා එළියට. ඔව්. එළියට ඔයා ආවද විසුණාද හරි ඒක තව කොහොම හරි ඕන් මං ආවා ඒකත් මං කියන්න බය නැහැ ඒක ඕල්ඩ් සංගීත කණ්ඩායම අදටත් කියනවා ඒක ඩොනල්ඩ් අංකලුත් කියපද මොකද මට සින්දු මගේ කළු කෙල්ල සින්දු ජනප්‍රිය වෙලා මට ෂෝ එන්න ගත්තට පස්සේ මං එළියට ආවා කවුරුත් මාව එළියට දැම්මේ නැහැ ඔය එළියට ආවා හරි ඒ ඇවිල්ලා ඊට පස්සේ ඔයා තවත් සංගීත කණ්ඩායම ෆීඩ්බැක් ගියාම ෆීඩ්බැක් ඊට පස්සේ පර්පල් රේන්ජ් ඔය දෙකේ ඊට පස්සේ වර්තමානයේ මේ මෑතකද මේ බෝලාරේ සංගීත කණ්ඩායම බෝලාරේ සංගීත කණ්ඩායමට උදව්වක් කළා ඒක ඔයා දකින්නදි කමෙන්ට් එකක් අයියා දාලා තියෙනවා රොෂාන් නැගේ දාලා තියෙනවා මං දැක්ක එකම නායකයා තමයි ඔයගේ කමෙන්ට් එකක් දාපු මේමයි විකුණන්න පුළුවන් දේ තමයි විකුණන්නේ මහත්තයෝ විකුණන්න පුළුවන් දේ විකුණන්නේ මං කල්පනා කරලා බැලුවා යකෝ මේ මොකක් කරේ හේතුවක් උඩ මම විකුණන්න පුළුවන් ඇයි ඉතින් මං අනුන්ට විකිනෙන්නේ ඒ නිසා තමයි මගේ ජෙන්ස් හදාගත්තේ පිරිමි එක හදාගත්තේ හරි දැන් ඔයා ඔහොම සංගීත කණ්ඩායම කීපයක ඔහොම ටීම් එකනේ මේ ඉන්නේ හරි ඔහොම එනකොට කනෙක්ට් වෙන්න පුළුවන් තුෂාර සුබසිංහට මේ තනි පුද්ගලයෙක් ජනප්‍රිය චරිතයක් විදියට ගමනක් යන්න පුළුවන්. හැබැයි ටීම් එකේ යන්න බෑ. ඕල් රේටින් ආව එළියට. පර්පල් රේන්ජ් ගියා, ෆීඩ්බැක් ගියා. ඊට පස්සේ වර්තමානීය උදව් කරන්න කියලා බෝලාරේ ගියා. ඒ කියන්නේ ඔය ටීම් එකේ ඉන්න බැරි ප්‍රශ්නයක් හරි තියෙනවද? මම අවුරුදු 10ක් ටීම් එකත් එක්ක හිටියා. මම තරම් ටීම් එකේ නිදාස් දීපු නායකයෙක් නෑ. අවුරුදු 10ක් හිටියා. ඊට පස්සේ පොඩ්ඩක් වැඩේ ඇඟපත වැඩේ වැඩේ එළියේ වැඩේ යනකොට පොඩ්ඩක් වාඩි වුණා. මොනේ ටීම් ඕනේ නෑ. මම තනියම ගමනක් යන්න පුළුවන් කියලා. නෑ. ඒක වැරදි. ඒ වඩ වැරදිලා. මම මගේ ටීම් එකත් එක්ක ගමන ගිහිල්ලා මම එලියත් වැඩ කරානේ. මම බෑන්ඩ් එකේ වැඩත් කරනවා. මම එකනවාට දැන් එකපාරක් කිව්වේ. ඔයා තීරුම් ගන්න. ඔයා දැන් අපි මෙතන ගමුකෝ. ඇයි මෙතන කලමන මෙතන අයිතිකාර මහත්මයා ක්‍රූ එකක් දාලා තියෙන්නේ. ඒ තුමයි තින් කට්ටියක් එක්ක දැන් මේක ඇතුළෙම තියෙනෝනේ. හිරු තියෙනවා, ශා තියෙනවා, තව ගොඩක් තියෙනවා. නමුත් ඒ තුමා වැඩ කරන්නේ විශ්වාසෙත් එක්ක. නමුත් මං වගේ ගොම් වැඩ කරලා නැහැ. ඔප්පුව දීලා නැහැ. මං එන ගොනෙක්. අයියෝ වැඩක් නැහැ කතා කරලා. මගේ ගොම්කම කියන මම මිනිස්සුන්ට කරපු දේවල් කිව්වා. හරි හරි. මම තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට. ඔව්. දැන් ඔවා ඔක්සිජන් හදාගත්තනේ. ඔව්. හරිද? ඔක්සිජන් හදාගෙන ඔවා රට යනවා. ඔව්. හරිද? තුෂාර සුබසිංහ ප්‍රධාන ඔක්සිජන් කියලා තමයි නම තියෙන්නේ. මිනිස්සු අතරත් ප්‍රසාදේ තියෙන මේ විදියට. ඔව්. ඔවා එහෙම එංගලන්තෙට ගියාට පස්සේ ඔයා බරපතල මේ තව කෙනෙක්ට පාඩුවක් නෙවෙයිද කරන්නේ. ඔයාගේ නමත් එක්ක බෑන්ඩ් එක නම ගිහිල්ලා ඉවරයි. ඔයා එංගලන්තෙට ගිය පස්සේ ෂෝ වල ඔයා නැහැ. එතකොට ඔක්සිජන් බෑන්ඩ් එක හිටිර හිතෙන්න පුළුවන් තුෂාර අපිට හරි අසාධාරණ කරේ කියලා. පොඩ්ඩක් ඉන්නකෝ. මම ඒක ප්‍රකාශ කළා මොකද බෑන්ඩ් එක ඇතුලේ ප්‍රශ්න ටිකක් ආවා.
මගින්ද ප්‍රකාශ කරා මට ආර්ථික වශයෙන් ප්‍රශ්න ආවා තමයි අවස්ථාවක් මම ඒ ඔයා ඒක කියන එක මම පිළිගන්නවා නමුත් ඔයා දන්නවද කාලයක් යද්දී මං හදපු බෑන්ඩ් එකේ මමත් සේවකයෙක් ගන්නට වැටුණා අර මං වාට ඉස්සලා කිව්වා මං එන්න අර ගොන් වැඩක් කරේ කියලා ඊට පස්සේ ඉතින් අපි ඔය කතා කරොත් මේ කලකිරීමත් එක්ක ඔව් අපි ඔය කතා කරොත් කාරණා ගොඩකට ඇවිල්ලා account වලට ඇවිල්ලා බෑන්ඩ් account වලට ඇවිල්ලා සල්ලි වලට වෙච්ච දේවල් වලට ඇවිල්ලා කතා කරන්න ගියොත් ප්‍රශ්න ගොඩක් වෙනවා හරි ඒ කලකිරීමත් එක තමයි ඒ විදිහට විදේශගත වෙන්නේ විදේශගත වුණා ආය ආවා ආය එන්නේ කොතනද අර කලකිරිච්ච දැනටම ඇවිල්ලා මොකද්ද කරන්නේ සෙට් එකම ගොඩ දාන්න එන්නේ කවුරු හරි කෙනෙක් කියනවා මූව ගෙනින් මූව ආවොත් ඔබගේ වැඩේ ආයි ගොඩ අන්න ඉතින් ආය පාරක් දාදි මම මේ කොහෙවත් පීනගෙන යන ගම හරෑම ආයි කෑවා ඔන්න ආවා ඉවරයි අද උඩ දාගෙන තලනවා මාව පැලෙන්නේ දැන් ඔයාලට නඩුවක් දාලාද තියෙන්නේ මේ වන විට ඔක්සිජන් බෑන්ඩ් එක නෑ බොරු දාලා නෑ නඩු දාලා නෑ නෑ දාලා මම ඇත්ත කතා කරන්න එපා බොරුවට මේ මිනිස්සුන් මේව කරන්නේ ඒ වගේ වාතාවරණයක් උදා වීගෙන ආවා ඒ ඔක්සිජන් දා මේ නඩු දාන්න බෑ මොකද දන්නවද හරි හරි අමරේ අයියගේ කඩේ ඔව් අමරේ අයියා ඊටස් මාත්‍ර දානවා මාත්‍ර අමරේ අයියගේ කඩේ මේක හරියයි දන්නේ නැහැ කිව්වට උලක් දන්නේ නැහැ මාතර බත් කන්නේ මම හිතන්නේ නැන්නේ තිරුකුණාමලෙත් තිරනොයි කියන කඩේ ඉතින් එතකොට දැන් මේ ඔයවිල්ලා තිනේ බුද්ධිමය දීපල අරක මේක ඔය කියන ඒවා කොටාගත්තු එක නැති කරන්නත් බෑ හදාගත්තු එක නැති කරන්නත් බෑ මාව යම් කිසි තැනකින් චරිතයක් අරගෙන ගොඩෙන්න ආවා කියලා කියනවනම් ඇයි දැන් බැරි ඒ තැනට එන්න ඒ අයට බැරි ඇයි දැන් එන්න දන්න කියන ඔය චරිත 100ක් හරි හරි එන්න කියන්නකො දැන් මම මෙහෙම කියන්නම්කෝ ඔව් ඇයි ඔයා ඔක්සිජන් කියලා දාගන්නේ ඔයාට එතකොට එතෙන්ට තව ඩැමේජ් එකක් වෙන්නේ නැද්ද නෑ කාටවත් ඩැමේජ් එකක් නෑනේ ඔයාට පුළුවන් ඔයා ටැලන්ට් නම් ඔයාට චරිතයක් විතර ඉස්සරහට යන්න පුළුවන් වෙන නමක් දාගන්න පුළුවන් ඇයි එහෙම කරන්නේ නැත්තේ නෑ ඉතින් අර නම ළඟින්ම යන විදිහට ගෑවෙන්න ඔය නම ඔක්සිජන්ස් ඉතින් මං ඔයන් ඉදදි මට මං ඕල් රයිට් බෑන්ඩ් එකෙන් එලියට ඇවිල්ලා ඕල් රවුන්ඩ්ද කියලා දැම්මේ නෑනේ ඒම එකක් මං දැම්මේ නෑ ඔතන ඔක්සිජන් ගත්තත් මිනිස්සුන්ට මතක ඉරෙනවා ඔක්සිජන් අපි මේ ඕල් රයිට් තට්ටයකින් පොන්න ඔතන තමයි මං ඉන්නේ මට මේන් තැන මගේ හදවතේ තැන ඕල් රයිට් දන්න මං ආව එතන අද මං මෙතන ඉන්නේ ඩොන් ලංකල්ට පින් සිද්ධ වෙන්න ඔය කවුරුත් නිසා නෙමෙයි මිනිස්සු කියනවා මේ මූව චරිතයක් මාව චරිත කරේ මේ මිනිස්සයා මේ රටේ කවුරු හරි කතා කරනවා රෙස්පෙක්ට් කරනවා ඒ මුල මතක තියෙන සම්බන්ධයෙන් මං එහෙම මිනිස්සු ෆ්‍රොන්ට්න් තුලින් මං එහෙම මිනිස්සෙක් මම මගේ අම්මට තාත්තට මම මහා ආදරේ ඔය අද මට කියනෝනේ මාව චරිතයක් නිසා ගත්තා කියලා හරි අපි ඔතනට ආවොත් මාත්‍යෝ ඔක්සිජන් කියන බෑන්ඩ් එක රටවල් 13ක් දැක්කා ඔයක හාල් කැලලක්වත් මේ රටේ එකෙක් දන්නේ නැහැ මං වගේ ප්‍රශ්නයක් අහන්නම් මේ අපි දැන් මේක සංවාදයක් ඔයා මාව ආවේ සිලි කරා මං වගේ ප්‍රශ්නයක් අහන්න දැන් ඔයා මගේ නමක් ඇහුවනේ ඒ නම ඔයා දැන් ඔයිට කලින් දන්නවද දැන් අවුරුදු 10 කලින් හඳුනනවද නැහැ දන්නවද නැහැ ඔයා නිසා තමයි හඳුනගත්තේ එනයිච්ච හරි දැන් තුෂාර සුබසිංහ ඔව් ඔක්සිජන්ස් කියලා නමක් හදාගෙන තියෙනවා මේක කොහොමද ඔයා නිර්වචනය කරන්නේ හරි ලේසිනේ ඔක්සිජන්ස් එතකොට ඔක්සි කියන එකේ එනවා මං තේරුම බැලුවා පරිපූර්ණ පිරිසිදු පිළිවෙලක් ඇති කියන එකක් එතන තේරුමේ ඉන්නේ මං ගාව තිනවට දැන් පෙන්වන්න පුළුවන් ඊළඟට ජේන්ස් පිටකොන්ද කෙලින් පිරිමි ඒ කියන්නේ හරි කිලින් වැඩ කරන්න පුළුවන් පිරිමිය මට එහෙම වැඩ කරන්න පුළුවන් කම තියෙද්දි මම මනුස්සකම් කරේ රයිට් සතුටුයි කාලයක් තිස්සේ හැල හැප්පීම් ඇවිල්ලා බාධක ඇවිල්ලා ඒ බාධකත් එක්ක තව ටිකක් හොඳුනාරටිය ශක්තිමත් වෙලා ගමනක් යන්න අලුත් ගමනක් යන්න ඔන්න තුෂාර සුබසිංහ සූදානම් වෙලා ඉන්න ප්‍රසංග කරලියට අලුතෙම සංගීත කණ්ඩායමක් හඳුනනවා දැන් මේ සංගීත අලුත් සංගීත කණ්ඩායම ඔක්සිජන්ස් කොහොමද මේ ශිල්පීන් ටික පරණ සමාජිකයන් දින්නේ අලුත් සමාජිකයන් දින්නේ අලුත්ම මුහුණු ටිකක් මම ඔයිට කලියුනුත් පටන් ගත්ත අලුත් මුහුණු ටික මම ඔය පළපුරුදු අය ගත්තේ නෑ එක්කෙනෙක් ඉන්නවා පෙරිදම් ගහපු මල්ලි ඉන්නවා එයාත් එහෙම අර කවුරුත් ඒ කියන්නේ එයාගේ වැඩේ පිළිවෙලට කරන මනුස්සය. ඉතින් මං එයාව ගත්තා. සෙට් එක මලුත් මූණු ටිකක් ලස්සන මූණු ටිකක් මට වඩා පුංචි උන් ටිකක් මට හදාගන්න පුළුවන්. මොකද අර මේ දැනුම තියෙන අය ගත්තම ටිකක් කල්ලියක් එයාලගේ දැනුමත් එක්ක මට වැඩ කරන්න අමාරුයි. මට මම දැනුම නැති ටිකක් අරන් උන්ට දැනුම වැඩි වුණා. ඊට පස්සේ ওই ප්‍රශ්න උනේ. ඉතින් ඒ නිසා මචෝ දැන් යන්නේ වෙන ගමනක්. අර මං තව කතාවක් කියනවා මම දැක්ක මේ පෙරදත් ඔය
එක එක ෆේක් වලින් ගාලා තිබ්බා ෆීඩ්බැක් අයින් වුණොත් පොල් කඩනවා කියලා. ඔක් කියන්නේ පැත්ත කතාව. මම ෆීඩ්බැක් අයින් වෙන්නේ නැහැ. මම එතන ඉන්නවා. මම එතනින් අයින් වෙන්න හේතුව දන්නවා. මං අද එතන හිටියනම් එතන හිටපු චරිතයකට එළියට යන්න වෙනවා. මං හැම වෙලෙම බැරි මිනිස්සයා කියන්නේ. ඉතින් අද මට වැරදිලා නැහැ. මං ඉන්නවා. නමුත් කවුරු මොනව කිව්වත් අර මොකද පළ ඇති රුකට තමයි ගල් ගහන්නේ. ඔච්චරයි. හරි සතුටි. අලුතෙන්ම හදාගෙන අලුත් විදියට මියුසික් කියන දේවල් අප්ඩේට් වෙන කාලයක් තියෙන්නේ. ඒ අප්ඩේට් වීමත් එක්ක කරලියට එන තමයි සූදානම. හරි. දැන් සාමාන්‍යයෙන් අලුතෙන්ම බෑන්ඩ් එකක් හදාගත්තට පස්සේ දැන් අපි සින්දු කාමරය තුල සංගීත කණ්ඩායම මම දන්නේ ඉහේ කෙස් ගන්නට හම්බෙලා තියෙනවා. සාමාන්‍යයෙන් බෑන්ඩ් එක ශිල්පියෙක් ඩ්‍රමා අයින් වුණා කියන්නකෝ. සෑහෙන කාලයක් යනවා පැක් වෙන්න. දැන් ඔයාට මේ ඉන්න සෙට් එක ගැන පැක් වෙලා වැඩක් කරන්න කියලා හිතෙන සෙට් එකත් එක්ක ඔයාට විශ්වාසයක් තියෙන ඉක්මනින්ම වැඩක් කරන්න පුළුවන් කියලා මට අදරය දෙනවද? අදරය? ඔව් මේක ඇතුළේ. ඒක සින්දු කාමරේ. ඔව්. අදරය. මම අදරය ගහනවා. හරි. ඔයා චැලෙන්ජ් එක බාර ගන්න සූදානම්ද? ඔයාට ළඟ දවසක් දුන්නොත් පුළුවන්. මේ සෙට් එකත් එක්ක වැඩක් කරන්න පුළුවන්. පුළුවන්. මම ඔයගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔයා මොකක් හරි වැඩකදී තුෂාර සුබසිංහ විශ්වාස කරලා නෙමෙයිද කියන්නේ? අනිවාර්යයෙන්ම. ඒ විශ්වාසය මම රකින්නවා. හරි. බය නැහැ. අපි පැක් ඔයාගේ නඩේ. ඔයාගේ ටීම් එක. ඔව්. මගේ නඩේ අරන් මට සිරිපාදේ නගින්නත් පුළුවන්. ඒ නඩේ ලස්සනට බස්සන්නත් පුළුවන්. ඒ ආශිර්වාදයෙන් මට තියෙනවා. මොකද මේ සින්දු කාමරේ කියන්නේ හරි වාසනාවන්ත පින්බිම. ඔව්. සින්දු කාමරේට එන්න මම දන්නවා මේ වෙද්දී 2030-35 වෙනකම් බුක් වෙච්ච අය ඉන්නවා. ළඟ දවසක් දුන්නොත් චැලෙන්ජ් එක බාර ගන්න පුළුවන්ද? පුළුවන්. රයිට්. මම දවස් බලන්න බලලා දෙන්න. පොඩ්ඩක් ඉන්න. මේ අවිල් අගෝස්තුනේ. ඔව්. සැප්තැම්බර් මාසේ. ඔව්. මුල් සති දෙක. අපි හිතමු 13 කියලා. පුළුවන්. සිකුරාද වැටෙන. පුළුවන් 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 පුළුවන්. පුළුවන්. පොඩ්ඩක් ඉන්න. මමත් ඔයාලට කියන්න. ඔයාලට ඕනේ කවදද? මොකද මටත් හරි වටිනාකමක් තියෙනවා. ඔයාලට ඕනේ 13ද? හරි 13 දෙන්න. ඔන්න බලාගන්න මගේ මේ කැලෙන්ඩර් එක. මෙන්න 13 මම ඔයාලට දැන් දෙනවා. ඇත්තම 13 වැඩක් නෑ. මේ 13 මොකක්ද තියෙන කියලා පොඩ්ඩක් කියන්න. ඒ නම නැතුව කියන්න. වෙඩි. මහරගමනේ. ඔව්. ඒ මගේ බෑන්ඩ් එකට. හරි. ඊළඟට මේ සැප්තැම්බර් මනේ 15. 15. මගේ බෑන්ඩ්. ඉතින් මං හිතුවේ නෑ මෙච්චර මට ඒක. ඉතින් මට ගොඩක් වටිනවා. මොකද ෂායිෆ්ම් සින්දු කාමරේ කියන අභියෝගයක්. එහෙනම් ඔන්න ලොකු අභියෝගයක්. මම දන්නේ ඔයාට මේ චැලෙන්ජ් එක බාර ගන්න හොඳම විශ්වාසයි. අපි දෙන්න සම්දානගත වෙමු දෙන්න 13 වෙනද සුවා. ඔන්න මමයි ඇඩිලනුයි සම්දානගත වෙනවා. 13 වෙනද මම එනවා. ෂායිෆ්ම් සින්දු කාමරේට අපි අත්සන් කරන්නේ සම්දානගත. මේ චැලෙන්ජ් එක අපි දෙනවා. මොකද අලුත් සංගීත කණ්ඩායමක්, ඒ කියන්නේ නවක ශිල්පීන් ඉන්නේ. තුෂාර තමයි පරිණතම ශිල්පියා. මෙයා මේ චැලෙන්ජ් එක බාර ගන්නවා. ඉතාමත්ම කෙටි දවසක් ඇතුළත සින්දු කාමරේ වැඩසටහනට සහභාගී වෙනවා කියන එක. අනිවාර්යයෙන්. ඒ වැඩේ කරනවා. ඒ වැඩේ ලස්සනට කරන ඔයාලා බලාපොරොත්තු වෙනට වඩා වෙනස් දේවල් ටිකක් මම කරනවා. ඒක ස්ථිරයි. රයිට්. ඔන්න සින්දු අද රෝන් ටර්න් තුලින් චැලෙන්ජ් එකක් දෙනවා. සැප්තැම්බර් මාසේ 13 වෙනිදා තුෂාර සුබසිංහ ප්‍රදාන ඔක්සිජෙන්ස් වෙනුවෙන්. ආයෙ පාරක් කියන්නම්. ඔක්සිජෙන්ස්. ඔක්සිජෙන්ස්. මතක කරන්න එපා. වෙන නමක් නැහැ. ඔක්සි ඉරක් ජෙන්ස්. රයිට්. අපි සුබ වතනවා අලුත්ම නඩයක් අරගෙන, ටීම් එකක් අරගෙන අලුත්ම ගමනක් යන්න හදන්නේ තුෂාර සුබසිංහ. මේ වැඩේ ඇත්තටම සාර්ථක කරගන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලා අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා. සෑහෙන ගල්මුල්ලාව, බාධකාව, ප්‍රශ්න ආවා, ඒ හැම දෙයකටම මොකද්ද මුහුදු රළ වගේ මෙහාට ගියා, මෙහාට ගියා. ආයි වැඩන්නේ. ඒ වගේ මම මේ දේ කියන්න ඕන. හිරු මාධ්‍යාලයේ ගරු සභාපතිතුමා රිනෝසිල්ල මහත්මයා. මොකද මම මේ හිරු මාධ්‍යාල හරියට මම අහන් ඉන්නවා. මම දකින දෙයක් තමා කෙමින් කෙවින් මහත්මයා කියන්නේ මේ අප්ඩේට් මිනිස්සේ අලුත් දේවල් හොයන ඔය ඔය ඒ දේත් එක්ක ඔයා අපේ ශාක්‍රූ එක. එතකොට ඔය 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 සෙට් එකත් එක්ක වැඩ කරද්දි මම දන්නවා 13 මම මෙතනට ආවා කියන්නේ ඊළඟ අවුරුද්දේ 13 වෙද්දි තුෂාර සුබසිංහ වෙනම ලෝකෙක. අපි සුබ වතනවා. අලුත් ගමන කියන්නේ ලාංකීය ප්‍රසංග කරලියට අලුත්ම සංගීත කණ්ඩායමක්. ඔන්න ඒ වගේම තමයි අහගෙන බලාගෙන ඉන්න කට්ටිය හැමෝටම කියනවා වෙනත් රටවල් කට්ටිය බලාගෙන ඇති ගෙන්න ගන්න ඔබේ රටටත් සුපිරි වැඩකරුවෙක් සමග වෙනසක් කරනවාමයි. රයිට්. ප්‍රසංග වේදිකාවේ වෙනසක් කරන්න බලාගෙන ඉන්න, මාන බලාගෙන ඉන්න තුෂාර සුබසිංහ. ඔන්න අද අපේ ෂායිෆ්ම රෝන් ටර්න් තුල අපි සුබ වතනවා. එකෙම ජය වෙන්න, සුබ වෙන්න. දවස මතක තියාගන්න සැප්තැම්බර් 13 තමන්ගේ ආදරණීය කුළුදුල් සංගීත කණ්ඩායමත් එක්ක ඔන්න සින්දු කාමරේට ගොඩවදින සූදානම්.
අනිවාර්යෙන් පිස්සු කාරණේ සින්දු කාමරේ ඒක පිස්සු ආතල් ඇත්තේ අනිවාර්යෙන් අපි බලමු ඒ කියන්නේ වැටෙන්නේ නැහැ සැලෙන්නේ නැහැ ඒ වගේම මට හරි ලොකු වටිනාකමක් මේ වෙලාවේ මොකද මම ඇත්තටම පොඩි පොඩි ප්‍රශ්න ටිකකින් මානසිකව හිටියා මේ ඉන්නකොට තමයි මට ඉදිරිය කතනේ මොකද මේ එන්නේ උදේ එන්න පුළුවන් ද අපි මේකේ පොඩි වැඩක් කරනවා එන්න පුළුවන් මොකද තව දෙයක් රෝන් ටර්න් කියන හරි ලේසි නැහැ ඔකට උත්තර දෙන්නත් උනරි මීටරෙන් ඉතින් හා කිව්වා ආවා සැපයි සනීපයි ප්‍රශ්න අහන්න ගොඩක් දේවල් තියෙනවා කාලේමදි කාලේම අපි සුබ වතනවා ජය වෙන්න තුෂාර ජය වේවා thank you ලබන සතියේ තවත් වැඩක් බලාගෙන ඉන්න ආදරේ දේවා